මේ ඉන්නේ බොම්බිලි මාළුවා. වේලල කරවල වුණාට පස්සේ මෙන්න මේ වගේ. සාමාන්‍ය බොම්බිලි කරවල හරිම ගඳයි. දැන් කඩේට ගියාම බොම්බිලි කරවල තියෙනවා මෙන්න මේ වගේ ඔළුව කඩලා, වලිගෙත් කඩලා පැකට් කරලා. ඒ වගේමයි මෙන්න මේ වගේ තියෙනවා. ඔළුවක් තියෙනවා, වලිගෙත් තියෙනවා. ඒ වගේමයි මෙහාගේ මේ බඩේ තියෙනවා මෙයා කාපු දේවල්. ඒවත් තියෙනවා. එතකොට මේ වගේ ගෙනාවම අපිට සුද්ධ කරගන්න වෙනවා. මේ වගේ ගෙනාවම අපිට කපල තෙල් දාන්න විතරයි තියෙන්නේ. ඒ වුණාට එහෙම ගෙනාවත් චුට්ටක් බලන්න ඕනේ මේ බඩ තියෙන හරියේ ඇතුලේ මොන හරි තියෙනවද කියලා. ඒ වගේමයි වරල් තියෙනවා නම් ඒව කපල අයින් කරන්නත් පුළුවන්. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ පහත තියෙන ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අද 2022 ඔක්තෝබර් 31 වෙනිදා මේ වෙනකොට අපේ අම්මා YouTube channel එකට subscribers ලා ලක්ෂ 27කට ඔන්න මෙන්න. මේ බොම්බිලි කරවල වීඩියෝ එක මම මුලින්ම අප්ලෝඩ් කරේ 2020 අගෝස්තු 26 වෙනිදා. මෙච්චර ප්‍රමාණයක් subscribers ලා ඉන්න channel එකේ මේ වීඩියෝ එක ගිහිල්ලා තිබුණේ 20,000කට විතරයි. සුද්ධ කරන හැටි, තෙල් දාන හැටි කොටස් දෙකකට තිබුණු මේ වීඩියෝ එක එක වීඩියෝ එකක් හැටියට අද දවසේ නැවතත් අප්ලෝඩ් කරනවා. අයිබෝන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. සෙලම මම බොම්බිලි කරවල සුද්ධ කරන හැටි කියලා දෙන්නම්. හුඟක් අය තරුණ දුවල පුතාල විතරක් නෙමෙයි වැඩි හිටියොත් බොම්බිලි කරවල ගන්නේ නැත්තේ සුද්ධ කරන්න උයන්න දන්නේ නැති නිසායි. දැන් අපි සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා නැති බොම්බිලි කරවලයක් අරගෙන සුද්ධ කරන හැටි බලමු. මේ බොම්බිලියගේ ඔළුවයි වලිගේ කපල තියෙන්නේ. මේ තියෙන්නේ ඔළුව, මේ තියෙන්නේ කට, මේ තියෙන්නේ වලිගේ, මේ තියෙන්නේ වරල්. දැන් අපේ බොම්බිලි සුද්ධ කරන පළවෙනි පියවර. මෙන්න මෙතන තමයි බඩ හරිය බොකු තියෙන්නේ. අපි එතන කපල බලමු. මේ විදිහට කපලා බඩේ තියෙන ජරාව සේරම එළියට අර ගන්නවා. සාමාන්‍යයෙන් බොම්බිලි ආහාරයට ගන්නේ පුංචි ඉස්ස, කූණිස්ස, හාල්මැස්ස වගේ පුංචි මාළු. දැන් මේ වගේ කතරෙන් හරි පිහියෙන් හරි කපන්න ඕනේ. ඊට පස්සේ බඩේ තියෙන දේවල් සුද්ධ කරන්න ඕනේ. මේ මාළුව කාලා තින්නේ පුංචි කූණිස්සු. මේ බලන්න පුංචි කූණිස්සු. හැම කරවලයකින් කරවලයටම මෙතන කපල සුද්ධ කරන්න ඕනේ. ඊළඟට මේ වගේ කළු පාට බොකු කොටස ගලවලා අයින් කරනවා. ඊළඟට ඔළුව හරිය මේ වගේ කපනවා. කතුරක් නැත්තම් ඔයාට බෝඩ් එකේ තියලා පිහින් කපන්න පුළුවන්. වරලුත් මේ වගේ කපනවා. මේ තින්නේ කඩෙන් සුද්ධ කරලාගෙන ආපු බොම්බිලි කරවලයක්. ඒකෙත් සමහර විට අපිරිසිදු දේවල් තියෙන්න පුළුවන්. ඒ නිසා ආයෙත් හොඳට බලලා සුද්ධ කරලා අරගන්න. මේ තින්නේ කඩේ පැකට් කරලා තියෙන සුද්ධ කරලා තියෙන බොම්බිලි කරවල. ඔයාට සුද්ධ කරන්න කැමති නැත්නම් මේ වගේව හොයලා අරගන්න. මේ කරවලියගේ බලමු. මේ කරවලියගෙන ඇතුළෙ මුකුත් නැහැ. මේ වගේ හැම කරවලයම අතට අරගෙන හොඳට සුද්ධ කරලා බලන්න. දැන් උඩයි යටයි කපලා වරලුත් කපලා දානවා. මේක ටිප් එකක්. සමහර බොම්බිලි තියෙන හොඳටම කර වෙන්න වේලල සමහර ඒවා තියෙනවා හුඟක් තෙතයි. හොඳටම වේලිච්ච ගෙනාවොත් හොදනකොට ඒව ටිකක් පෙඟෙනවා. හැබැයි තෙත වගේව ගෙනාවොත් පරිස්සමින් හොදගන්න. නැත්තම් හොදනකොට කුඩු වෙලා යයි. සේරම සුද්ධ කරගත්තට පස්සේ කතුරක් නැත්තම් මේ වගේ බෝඩ් එක උඩ තියලා කපා ගන්න පුළුවන්. එහෙම නැත්තම් සුද්ධ කරගත්තට පස්සේ කතරෙන් මේ වගේ කෑලි කපා ගන්න පුළුවන්. දැන් අපේ බොම්බිලි සුද්ධ කරන එකේ දෙවෙනි පියවර. දැන් ලුණු කැට හරි කුඩු හරි දාලා ගොරක හරි දෙහිඹුල් හරි විනාකිරි හරි ටිකක් දාලා හොදගන්න යනවා. බොම්බිලි සාමාන්‍යයෙන් ගෑවුණු තැන්වල ගඳ එනවා. ඒ නිසා ඉස්සෙල්ලම වට්ටිය හොඳට සබන් දාලා හොදගන්න ඕනේ. හොදලා අවුවේ තියලා වේල ගන්නවා.
දැන් අපේ කරවල ටික වතුරට දාලා හොඳට අතුල්ලනවා. පැත්තකට අරන් ඇතිලුවට පස්සේ මෙන්න මේ වගේ එනවා. ඊට පස්සේ ඒ ටික හොදලා අයින් කරලා ආයෙත් වතුර සුදු පාට වෙනකන් හොද ගන්නවා. දෙතුන් පාරක් හොඳට මේ වගේ හොද ගන්න ඕනේ. දැන් අපේ බොම්බිලි කරවල සුද්ධ කරලා ඉවරයි ඊළඟ පියවර තමයි තෙල් දානකොට මම මැදින් මේ වගේ කපනව. කතරක් නැත්තම් මෙන්න මේ විදියට බෝඩ් එකේ තියලා කපා ගන්න. ඊළඟට මේ ගොරක ටික විසි කරන්නේ නැහැ. ඒ ටිකත් කරවල එකේ පැත්තකින් තියා ගන්නවා. දැන් අපි බොම්බිලි කරවල සුද්ධ කරලා ඉවරයි. එහෙනම් අපි බොම්බිලි කරවල තෙල් දාන හැටි බලමු. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියා ගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් තියෙනවා. පළවෙනි පියවර ඉස්සෙල්ලම ලුණු කුඩු තේ හැඳි භාගයක් අරගෙන උඩට මේ වගේ ගානට දා ගන්නවා. ඊට පස්සේ ඒ ටික කලවම් කරලා ආයෙ පොඩ්ඩක් මේ වගේ ටොස් කරනවා. ඊට පස්සේ දෙවෙනි සැරේත් ආයෙත් ලුණු තේ හැඳි භාගයක් දාලා කලවම් කරනවා. ලුණු සීරම හැම කෑල්ලකටම ගෑවෙන විදියට හොඳට කලවම් කරගන්න. දෙවෙනි පියවර අපි බොම්බිලි ටික බදින්නයි යන්නේ. තාච්චියට පොල් තෙල් දාලා පොල් තෙල් ටික රත් වෙනකොට උළුහාලයට ටිකක් දාගන්නවා. ඊළඟට සියඹල පොඩි ගුලියක් දාගන්නවා. මගේ ක්‍රමය. දැන් අපි බොම්බිලි ටික ටික මේකට දාලා බෙදගන්නයි යන්නේ. ඉන්ටර්නෙට් එකේ YouTube එකේ කොහෙවත් මේ ක්‍රමේ නැහැ. මේක මම හදන ක්‍රමය. දැන් මේ ක්‍රමයට බැද්දහම බොම්බිලි වල තියෙන ගඳ නැති වෙලා යනවා. ඊළඟ පියවර බොම්බිලි ටික දැම්මට පස්සේ කලවම් කර කර බදින්න. නිකන් තියන්න එපා. එතකොට එක පැත්තක් පිච්චිලා එක පැත්තක් අමු වෙයි. අපේ අම්මා මම හැමදාම කියනවා වගේ වැදගත්ම දේ තමයි මේ වගේ ගැඹුරු තෙලේ බදිනකොට නොන්ස්ටික් පාවිච්චි කරන්න එපා. චීන චට්ටි තාච්චියක් පාවිච්චි කරන්න. දැන් ඊළඟ බැච් එක දාගන්න කලින් මම සීඹල චුට්ටක් දාගන්නවා. ඊට පස්සේ ආයෙත් බදිනවා. ඊළඟ වැදගත් කාරණාව තමයි ගින්දර මීඩියම් හීට් එකේ මධ්‍යම ප්‍රමාණයේ තියලා බදගන්න. එක කොටසක් බදගන්න විනාඩි 4ක් විතර ගියා. දැන් සීරම බදලා ඉවරයි. බැද්දට පස්සේ හාල්මැස්සෝ බැද්දා වගේ ක්‍රිස්පියට බදගන්න. නැත්තම් මේක හපනකොට රබර් වගේ තියේ. හැමදාම කියනා වගේ ගැඹුරු තෙලේ බැදපු දෙයක් එළියට ගත්තාම මේ වගේ හිල් තියෙන ස්ට්‍රේනර් එකකට දාගන්න. දැන් අපි ලුණු ටික තෙල් දාගන්නයි යන්නේ. මේක නොන්ස්ටික් නෙමේ, නෝමල් සාස්පාන. මේකට මම තෙම්පරාදුවට තෙල් ටිකක් දාගන්නවා. ඊළඟට අවමිරිස් ටිකක් අරන් මේ වගේ මැදින් පලා ගන්නවා. දැන් තෙල් එක රත් වෙලා කරපිංච ටිකක් දාලා කරවෙන්න බැද ගන්නවා. මේ විදියට කරපිංච බැද්දාම කන්නත් පුළුවන්. ඊළඟට අවමිරිසුත් කන්න ඕන නිසා මේ විදියට බැද ගන්නවා. ඊළඟට රම්පෙ දාලා බැදගෙන හීනි වෙන්න කපාගත්තු බීලවුණු ගෙඩි දෙකකුත් මේකට දාගන්නවා. බොම්බිලි කරවල 10කට බීලවුණු ගෙඩි දෙකක් විතර තිබුණොත් ගොඩක් හොඳයි. දැන් අපේ ලුණු එකට ලුණු තේ හැඳි භාගයක් එකතු කරනවා. පුංචි සියඹල ඇට දෙකකුත් එකතු කරනවා. දැන් හොඳට කලවම් කරනවා. දැන් මේ වෙලාවේ කෑලි මිරිස් මේස හැඳි දෙකක් එකතු කරනවා. ගින්දර අඩුවෙන් තියෙන්න ඕනේ ගොරක කෑලි දෙකකුත් මම මේ වෙලාවේ එකතු කරනවා. ගොරක දානවා නම් හොඳට පෙඟිච්ච ගොරක එකතු කරන්න. මේකට ගොරක පේස්ට් නම් එකතු කරන්න එපා. දැන් අපේ ලුණු තෙම්පරාදුවේ ලුණු රස කොහොමද කියලා බලන්න. ලුණු මදි නම් චුට්ටක් විතර එකතු කරගන්න. ඊට පස්සේ දෙකට පළලා බැදගත්තු කරවල ටික එකතු කරන්න. මේ තියෙන අපි බොම්බිලි බදිනකොට තාච්චියට දාපු සියඹල ඒකයට ටික මේ යට දාන්න නැතුව පරිස්සමින් කරවල ටික විතරක් එකතු කරගන්න. දැන් ලිප ඕෆ් කරලා කලවම් කරලා පියනෙන් වහනවා. ඔයාට කරස් ගාලා හැපිලා කන්න ඕනේ නම් වහන්නේ නැතුව මේ වෙලාවෙම කෑමට ගන්න. ලුණු එඹුල් ගොඩක් වැදින්න ඕනේ නම් වහලා චුට්ටක් වෙලා තියන්න. බොම්බිලි කියලා කියන්නවත් බෑ. හොඳ සුවඳක් එනවා. දැක්ක නේද YouTube එකේ ප්‍රථම වතාවට අපේ අම්මා channel එකෙන් මේ ක්‍රමයට බොම්බිලි හදන්න කියලා දුන්නා. කෑම මේසෙට ගියාට පස්සේ කැමති නම් දෙහි චුට්ටක් මේ වගේ මිරික ගන්නත් පුළුවන්. රතු කැකුළු බතුයි, කතුරු මුරුංගා මැල්ලුමයි, මුරුංගයි, බොම්බිලි තෙල් දාලා. මේ අපේ අම්මා ලන්ච් එක දවල් කෑම රස බලන වෙලාවයි. හරිම රසයි, සුවඳයි. ඒ වගේමයි
බොම්බිලි කරවල කියලා කියන්නවත් බෑ වෙනස්ම රසයක්. හාල් මැස්සු බෙදුමටත් ටිකක් සමානයි. අපේ අම්මා channel එකේ රසයට කට්ට කරවල තෙල් දාන හැටි, කට්ට කරවල හොද්ද, බල කරවල, ඒ වගේමයි හුඟක් දෙනෙක් කැමති විදිහට වම්බොටුත් එක්ක කරවල උයලා, ඒ වගේමයි විශේෂ දෙයක්. මෙන්න මේ ක්‍රමයට විද්‍යානුකූලව ප්‍රථම වරට ජාති දාන හැටි කියලා දුන්නේ. බලන්නකෝ ඕන කෙනෙක්ට ගෙදර ඉඳලා බෝතලයක ජාති දා ගන්න පුළුවන්. ජාති කිව්වේ කරවල හදා ගන්න එක ක්‍රමයක්. බලන්නකෝ ඒ දාපු ජාති කරවල උයලා තියෙනවා. ඒ වගේමයි කරවල අපේ අම්මාගේ ක්‍රමයට මගේ ක්‍රමයට තෙල් දාන හැටි කියලා දීලා තියෙනවා. ඔයාගේ මේ දකුණු අත පැත්තේ තියෙන ඩෑන්සින් නීතලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාට ඒ වීඩියෝ බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.